ජනශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමද හයාතරට ඉන්දන අර්බුදයත් සමඟ පසුගියදා ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කළා. දැන් සිපෙට් කුපිරවු මහල්වලින් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන නිකුත් කරනවා. ඒ යටතේ අද දිනය සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට වෙන් කෙරුණා. එහෙත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කෙරුණු දිවයිනේ ඇතැම් ස්ථානවල ගැටලු මත වුණා. සෞඛ්‍ය සේවකින් සඳහා බූලිවලට ඉන්ධන නිකුත් කිරීමත් සමඟ මිගමුව කොප්‍රා හන්දියේ ඉන්ධන පිරවු මහල නොසන්සුන් වුණා. සෞඛ්‍ය සේවකින් සඳහා ලබා දෙමින් තිබියදී ඉන්ධන අවසන් වීම හේතුවෙන් මහියංගනයේ ඉන්ධන පෙරවු මහල තුනසුම් වුණා. තෙල් ගෙන දවසට ලීටර් 6000 නම් එදාට දීලා ඒක එක දවසින් ඉවරයිනේ. දැන් මේක බලන්න අපි මේ අද දවසක් ඉන්නා මෙතන ටෝකන් එක ගන්න. ආයේ හෙට නැහැ අනිද්දාත් ඉන්නේ. දවස් දෙකක්නේ බලන්න මිනිස්සුම කොච්චරක්ද කියලා. අම්පාර සමූපකාර ඉන්ධන පෙරවු මහලෙන් සෞඛ්‍ය සේවකයන් සඳහා ඉන්ධන ලබා දීම ගැටලුකාරී වුණා. ගම්පොළ සමූපකාර පෙරවු මහලට අද ඉන්ධන ලැබී තිබුණේ මාස දෙකකට පසුවයි. ටෝකන් වලින් පරිබාහිරව පැමිණි පුද්ගලයන් ඉන්ධන ලබා ගන්නා බව පවසමින් පෙරවු මහලේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. පොරණ අයෝසී ඉන්ධන පිරවු මහලේ උණුසුම් තත්ත්වයක් ඇතිබුණේ අද ඉන්ධන ලැබීමත් සමගයි. බිබිල අයෝසී ඉන්ධන පිරවු මහලටත් අද දින ගණනාවකට පසු ඉන්ධන ලැබුණා. පොලිව නොසන්සුන් වුණේ ටෝකන් පත් නොසලකා ඉන්ධන ලබා දෙන බවට චෝදනා කරමින්.